යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර පසුගිය දා තිබු ගැටුම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සභාපති තංගේශ්වරන් ශිෂ්‍යදරන් රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර රැප දෙකක් මත අද මුදා හැරුණා. සිදුව සම්බන්ධයෙන් වූ නඩුව අගෝස්තු මාස 25 වෙනිදා ජලි කැඳ වීමට නියමිතයි. මේ අතර తాවකාලිකව වසා දැමුණු යාපනය විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යන කටයුතු අද ජලි ආරම්භ වුණා. යාපනය විශ්වවිද්‍යාලයේ 16 වෙනිදා ශිෂ්‍යයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව විශ්වවිද්‍යාලයේ తాවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගත්තා. ඒ අනුව දින දෙකක් වසා දැමුණු විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි සහ වවුනියාව පීඨවල අධ්‍යන කටයුතු අද යළි ආරම්භ වුණා. We have started the faculty. පසුගිය දින දෙක තුළ වූ සිදුවීම් කිහිපෙන් පසුව අප අධ්‍යයනංශයේ නැවත විවෘත කළා. අද දිනේ දේශන ප්‍රායෝගික පන්ති සහ විභාග කටයුතු සිදු කරනවා. මම හිතනවා දැන් ශිෂ්‍යයින් සතුටින් දේශනවලට සහභාගී වෙනවා කියලා. ඒ වගේම සියලු දෙනාම එකතු වෙලා තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් කරලා තියෙනවා. මේ අතර ගැටුමේදී පහර කෑමට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ශිෂ්‍යයාගේ කට උත්තරය මත ගැටුම සම්බන්ධයෙන් සැකපිට යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට අද පොලිසිය කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් ඔහු අද පෙරවරුවේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අතර ඔහු රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. තුවාල වෙලා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබෙන ශිෂ්‍යයන් තමන්ගේ පැමිණිල්ලේ ශිෂ්‍ය සංගමයේ සභාපති සසීන්ද්‍රන් තමන්ට පහර දුන්නේ කියලා වාර්තා කරගත්ත නිසා සසීන්ද්‍රන්ව අත්අඩංගුවට ගන්න උත්සාහය යෙදුවා. ඒ නිසා සසීන්ද්‍රන්ම අද සරණ කරා. මේ පැමිණිල්ල සිද්ධියට බොහෝ කාලයකට පස්සේ ශිෂ්‍ය සංගමයේ ප්‍රධානීගේ නම සඳහන් කරපු එක ගැන අවිශ්වාසයක් තියෙන බව අපි අධිකරණයට පැවසුවා. එයාම අධිකරණයට පැමිණිලා තමාව බාර දුන්න හේතුවත් සලකා බලා එයාව අපමගින් උදාහරින්න ලෙස අපි ඉල්ලා සිටියා. මේ අතර විශ්වවිද්‍යාලයේ ඇති වූ ගැටුමින් තුවාල ලබා රෝහල් ගතව සිටින ශිෂ්‍යයාගේ සුවදුක් විමසීමට පිවිතුරු හෙළවරුමේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදේකම්මන්පිල මහතා අද කොළඹ ජාතික රෝහලට පැමිණියා. මේ පහර දීම පිටුපස අනිවාර්යයෙන්ම විද්‍යාපීඨයේ හිටපු පීඨාධිපති සද්ගුණ රාජා මහතාගේ හස්තේ තිබෙනවා. මෙවැනි බරපතල තුවාල කිරීමක් කරාට පස්සේ විනය ක්‍රියාමාර්ග ගන්නවා කියන එක විහිළුවක්. විනය ක්‍රියාමාර්ග වල දෙන්න පුළුවන් උපරිම දඬුවම විශ්වවිද්‍යාල ශිෂ්‍යභාවය අහෝසි කිරීම. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ජනතාව තවදුරටත් රවටන්නේ නැතුව සැබෑ සංහිඳියාව බලාපොරොත්තු වෙනවා නම් වැරදි කරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න. සමාජවාදී තරුණ සංගමය අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ සිදුවීම දේශපාලනීකරණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බවයි. ඔබ දකින්න ඇති ප්‍රහාරයට ලක්වෙච්ච තරුණ දෙන්නෙක් YouTube එකේ තමන්ගේ අදහස් දැක්වීම කරා. ඔවුන් කිව්වේ මේ ප්‍රශ්නේ ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා වහාම පාලන අධිකාරිය මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න කිව්වේ. දකුණේ මොකක්ද ඒ තියෙන්නේ? සමාජවාදී තරුණ සංගමයේ ආචාර්යවරු, විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු සියල්ලම එකට වෙලා මතයක් ඉදිරිපත් කළා. අපි ඒක අනුමත කරන්නේ නැහැ. හැබැයි අපි ජාතිවාදී ප්‍රවණතාවයකට නම් මේක මතු කරගන්න හදන්නේ. ඒකට අපි ඉඩ තියන්නේ නැහැ කියලා. ඔබ බලන්න මේ යාපනයේ සිදුවීම පෙරදිච්ච මහින්ද රාජපක්ෂ මහත්තයා සහ එයාගේ සහචර කණ්ඩායම කොහොමද පාවිච්චි කරන්න කියලා. ඔව් ජනතාවෙන් අහනවා ඔබට දැන් සතුටුද කියලා. අපි අහනවා එහෙම නායකයෙකුට අහන්න පුළුවන්ද කියලා. මේ අතර යාපනයේ විශ්වවිද්‍යාලයේ පසුගියදා ඇති වූ සිද්ධිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග දෙකක් අරගෙන තියෙනවා. එකක් තමයි විශ්වවිද්‍යාල මට්ටමින් කමිටුවක් පත් කරලා තියෙනවා මේ කාරණේ පිළිබඳ සොයා බලලා නිසි පියවර ගැනීම සඳහා. දෙවැනි එක රටක නීතිය හා සාමය ආරක්ෂා වෙන්න ඕන. සිසුන් තුවාල වෙලා තියෙනවා, රෝහල් ගත වෙලා තියෙනවා, ඔවුන් කට උත්තර දීලා තියෙනවා. ඒ නිසා ඒකට අවශ්‍ය නීතිමය ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕන. හොඳම උත්තර දැන් ඇත්ත සිද්ධිය කවුරුත් දන්න දැන් ඉස්සර වගේ නෙවෙයි. මේ සිදුවීම මම හිතන්නේ රූපවාහිනි වලින් එළියට දාන්න ඉස්සල මිනිස්සු දැකලා ඉවරයි. එක්ස්ට්‍රීමිස්ලා ඉන්නේ තුරේ තරන්නේ දකුණෙත් තියෙනවා. ඉතාමත් සුළු පිරිසක් විසින් මේක කරනවා. දැන් අපි හිතමුකෝ හාල් මුට්ටයක් ගෙනිච්චාම වැලි ඇටයක් තිබුණොත් මුළු හාල් මුට්ටෙම වැලි ගෝනියක් කියලා කියන්නත් පුළුවන්. වැට්පතු සංශෝධනයට එරෙහිව පිළියන්තර නගරයේ විලඳුන් සිය ව්‍යාපාරික ස්ථාන වසා තමා අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. ඔවුන් පිළියන්දල නගරයේදී විරෝධතා පාගමනකද යෙදුණු අතර ඒ හේතුවෙන් හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා. පිළියන්දල කැස්පෑව සහ බෝකුන්දර ප්‍රදේශවල වෙළඳ ප්‍රජාව අද පෙරවරුවේ වැඩබදු සංශෝධනයට එරෙහිව සිය වෙළඳසල් වසා තමා විරෝධතා පාගමනකද යෙදුණා.
ඔවුන් මිරිස්වත්ත මන්සන්දිය සිට පිළියන්දල මන්සන්දිය දක්වා විරෝධාපාගමනක නිරත වූ අතර ඒ හේතුවෙන් හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමනාගමනයේද විනාඩි 30කට අසන කාලයක් සම්පූර්ණයෙන්ම නැන් හිටියා. අනතුරුව වෙළඳුන් පිළියන්දල මන්සන්දියේදී විරෝධාපාගමනක නිරත වුණා. ගාල් නගරයේ කුකුල් මස් වෙළඳුන් සිය වෙළඳසැල් තෙවන දිනටත් වසාදීමට කටයුතු කළා. එයට ගාල්ල නගරයේ කුකුල් මස් අලෙවි කරන වෙළඳසැල් 28ක වෙළඳුන් 21 අතර ඔවුන් අද පෙරවරුවේ ගාල්ල තනිපොල්ගහ මන්සන්දියේදී විරෝධතාවකට නිරත වුණා. දැනට ගාල්ල කුකුල් මස් කඩවල 27ම වහලා තියෙනවා. පාලන මිල දාන එක හොඳයි. දානකොට මේගොල්ලන් අර ෆාම් වලට දාන්න ඕනේ. 105ක වැඩි වීමක් තියෙනවා. ලයිව් පරපිටින් එන සත්තුටම ගන්න 250කට වගේ දැම්මොත් තමයි අපිට RC 95ට දෙන්න පුළුවන්. නැත්නම් 370ට අරගෙන අපිට මේ RC 95ට දෙන්න බෑ. මේ අතර රුපියල් 95 පාලන මිලට සීනි ලබාගත නොහැකි බවට බන්දුල ගුණවර්ධන මහතා ඊයේ සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් අද පැවති උත්සවයකින් අනතුරුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. බන්දුල කියන දේ විශ්වාස කරනවා 2500 කවන්න හදපු මිනිස්සයා අද ප්‍රශ්න කරනවා 95 තීරණ නැද්ද කියලා. ඒක ගැසට් කර ඊයේ අපිට පේන්නේ බන්දුලගේ විශ්වාසය වන්නේ මේවා අඩු කරන්න එපයි කියන ස්වරූප. මෙතුබල රට සම්පූර්ණ නැතර නැති කළා. අපි රට හදන්න හදනකොට දැන් අන 95 කොහෙද තියෙන්නේ කියලා. මේක රුපියල් 30ක් බන්දුලින් අඩු කරලා පසුව අද ඒක විකුරන්න පුළුවන් 95 මීටත්තරිය අඩුව. එකමුතුකම හින්දා යන්න පුළුවන් ගමනක් ගැන රංජිත් සියඹලා අපිට ඇමතිතුමා කියනවා. ඒ මොකක්ද කියලා දැනගනිමු. රට වටකර බැඳත් කට වටකර බැඳින්න බැරි වැට නැති කටෙන්. රුපියල යගියා සීක ලෙස බාඳු වෙනවා. ඩොලර් එක සීක ලෙස හිලට යනවා. බඩු වින වැඩි වෙනවා කියන ගහන්න දෙයක්. ගැසට් එකක් දාලා හරියනවද? දැන් මේ ගණන් වල ගමේ කඩේ බඩු ගන්න පුළුවන් නම් මේ තාත්තේ බෑ. ඇස් බැඳුම් මේ වැට් බදු ක්‍රමයේ තොගසා සිල්ලර වෙලඳාමට හඳුන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා. එක ක්‍රියාත්මක වෙද්දී ඔය හිටපු කණ්ඩායම් ඔක්කම පූස්පට උඩික වගේ හිටියා. මේ කෑගහිල්ල තුල තියෙන්නේ උසිගැන්වීමක් කියන එක තේරෙනවා. හොරකම් කරපු නිලධාරීන් අල්ලලා කූඩු කරනකොට තෝරු මෝරු අල්ලන්නේ හාල් මැස්ස අල්ලන්නේ කියනවා. බැසිලා නාමල් අල්ලනකොට ඔන්න කියනවා දේශපාලන පලි ගන්නවා කියලා. අපි කියන්නේ රාජපක්ෂ බීතිකාව කියලා. නාමල් එළියට එනකොට බැසිල් රාජපක්ෂ ඇතුළට ගන්නවා. සමස්ත රටේ ජනතාවත් එක්ක ඒකාබද්ධ විපක්ෂේ නැගිටලා මේ සටන අපි එකා පිට එකා නැති වුණා ජනතාවාදී රජයක් නිර්මාණය කිරීම වගකීම අපි පැහැදිලි ලෙස ඉටු කරන කියන ප්‍රතිඥාව ඔබට ලබා දෙනවා. එක මම දකින්නේ අපිට නොහුරුණා නරක ජීවා ප්‍රශ්නට තා ශක්තිමත් මූණ දුන්නේ මේ එකමුතුකී කණ්ඩායමක් හිටපු. මොකද අපි සම්පූර්ණ දේශ බලතාවත් එක්ක දේශ රැකියාවන් එක්ක ආනයන අපනයනයත් එක්ක සම්බන්ධ වෙච්ච රටක්. ඒවල රටකට එක මාසයක් ආර්ථික සම්බන්ධ කියන ඒවා 105ක් අඩුල්ලා දුන්නා නම් අපිට ලොකු ප්‍රශ්නයක් පතු වෙනවා. 35 වැට ගැනීම තමයි රට වෙලෙන් දැනෙන්නේ. පැහැදිලි සීනක ආකාරයෙන් තමයි. ඒක නම් දෙන්නේ නැහැ.